අද සියලු දෙනා එක වෙලාවකට ගහනවා. සියලු දෙනා එක වෙලාවකට ගල් ගහනවා. රෑට බීගෙන ඇවිල්ලා තමුන්ගේ බිරිඳට නොසෑහෙන්න ගහන ඔළුව බිත්තිවල හප්පන සමහරක් සැමියල කතා කරනවා. මගේ මහත්තයා මගේ දත් දෙකක් කුඩු වෙන්න ගහලා මූණ විකෘති කළා කියලා. තමුන්ගේ මහත්තයාගේ ලිංගික සම්බන්ධතා පිළිබඳව පවා තවත් කාන්තාවන් එක්ක තවත් පිරිමිත් එක්ක ඕමුදුම කතා කරන කාන්තාව කියනවා මම මගේ මහත්තයාව රවට්ටලා කියලා. යාළුවෙක් එක්කව වෙලා ඉඳගෙන විහිළු කරනකොට ඒ විහිළුවට හයියෙන් කොක්කන්ලා සිනා වෙන කාන්තාව කියනවා මම රංජන් රාමනායකත් එක්ක විහිළු කරනවා ඔහුත් එක්ක සම්බන්ධතාවයක් පවත්වලා කියලා. මම කියන්න කැමති මන්ත්‍රීතුමනි, මේ ඉන්න සියලු දෙනා සුද්ධවන්තයෝද? මේ කළු චරිත සියලු දෙනා එක්කහු වෙලා අනෙක් මිනිස්සුන්ගේ ජීවිතවල සුදු තියෙනවද කියලා හොයනවා. මේ කළු අනන්ත කළු තියෙන මිනිස්සුවත් සුද්ධවන්තයෝ වෙලා මේ සියලු දෙනා එක්කහු වෙලා එක කාන්තාවක් වට කරගෙන ගල් ගහනවා. මං කියන්න කැමති ඒ හැම කෙනාටම ඔහොම නෙවෙයි හඩපඩ 100ක් ආවත් ඔහොම නෙවෙයි ගල් 100ක් විසික් කරත් මගේ කට වහන්නේ මං මැරිච්ච දවසේ විතරයි. මගේ කට වහන්නේ මං මැරිච්ච දවසේ විතරයි. ඔය කුඩුකාරයන්ට විරුද්ධව, ඔය ආණ්ඩුවේ වැරදිකාරයන්ට විරුද්ධව, ඔය එළියට ගන්න හදන දුමින්ද සිල්වට විරුද්ධව, එයාගේ අයියා රේණ සිල්වට විරුද්ධව එදා බලයක් නැතුව කතා කරපු මම මහින්ද රාජපක්ෂලත් එක්ක හැප්පිච්ච මට අද එදා බලයක් නැතුව දුමින්ද සිල්ලාව හිරගෙදට යවන්න පුළුවන් නම් මට සටන් කරන්න පුළුවන් නම් ඒ විදිහටම තවමත් ඒ කොන්ද ඒ හයිය මට තියෙනවා. දැන් මේ ඇයි මට මඩ ගහන්නේ? මං හොරකම් කළද? කියන්න බලන්න එක දෙයක් මං ගැන තියෙන එක මූල්‍ය චෝදනාවක් තියෙනවා නම් කුඩු විකුණලද? පස් කපලද? ගණිකාවට දාලද? මොකක් කළද මට මේ මඩ ගහන්නේ? මගේ සමකාලීන මිත්‍රයෙක් එක්ක මම එකට දුරකථනයේ සාකච්ඡාවක් කරනවා. ඒක හඬ සංස්කරණය කළා. සංවාදයේ සංස්කරණය කළා. මේ යාළුව දෙන්නෙක් එක්ක කතා කරන ඕමදූපයක් සමාජ මාධ්‍ය හරහා දාලා මට මඩ ගහනවා. නැතුව මං හොරකම් කළවත් මිනිමරලවත් කුඩු විකුණලවත් නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ට අද කන්න බොන නැතුව තියෙන වෙලාවක රටේ මිනිස්සු රස කර කර හඬපටහනවා. හඬපටහලි වෙලා බඩගින්න නිවා ගන්නවා. මම ඊයේ මේ සම්බන්ධයෙන් CID එකට කම්ප්ලේන් කරා. ලංකාවේ නීති අනුව 2007 ආපු පරිගණක අපරාධ නීති අනුව ඒ පනත අනුව අංක 24 දරන පනතේ 7 වෙනි වගන්තිය තියෙනවා. දෙදෙනෙක් අතර හුවමාරු වෙන දුරකථන සාකච්ඡාවක් ඒ දෙදෙනාගේ කැමැත්තකින් තොරව කාලාගාර තියා ගන්නත් බෑ, පටිගත කරන්නත් බෑ, ඒ විතරක් නෙවෙයි ඒවා විකුණන්නත් බෑ, ඒවා ප්‍රදර්ශනය කරන්නත් බෑ. අද හිරු ටීවී එක, දෙරන් ටීවී එක, රූපවාහිනිය, ITN එක මේ හතරට විරුද්ධව CID එකෙන් පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම මම හෙට අනිද්දා ඉතාමත් ඉක්මනින් රුපියල් බිලියනයක් ඉල්ලලා මේ channel 7ටම වන්දි නඩුවක් දානවා. පුළුවන් නම් එන්න හැප්පෙන්න. බලමු කවුද දිනන්නේ කියලා. මම ඔප්පු කරලා පෙන්නනවා මේ සියලු දේ සංස්කරණය කරපු ඒවා කියලා. රුපියල් බිලියනක් ඉල්ලනවා හිරු එකෙන්. හිරු එක අද ඔතන ඉන්නේ මිනිස්සුන්ට කුඩු විකුණලා. ඒ කුඩු සල්ලි මම නැවත අරගෙන අර අහිංසක දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙනවා. මට සලබහක් ඕනේ නැහැ. ඔය කුඩු සල්ලි. මන්ත්‍රීතුමනි, මම කියන්න මේක කොහෙද මේක වෙන්නේ කියලා. පොලිසියෙන් දුන්න මේක රේනට. රේනට විකුණුව පොලිසියෙන්. රේන මේ වෙනකොට අර ඉන්න අපතේක් මේ ළඟදී සංචාරක මොකද්ද ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කියලා අර අපතේට දුන්න ඩිරෙක්ටරමක් ඉරාජ් කියලා. මිනි හදනවා රේන දෙනවා තව ඉරාජ්ට මේ හඩපඩ ටික. ඉරාජ් තව 15 දෙනෙක් එක්ක විතර එක්කව වෙලා ඉරාජ්ගේ නොයිස් ටීවි කරන ඒ හඩපඩ කරන පටිගත කිරීම කාමරවල මේ හැමදාම දැරුවත් මේ අවස්ථාවේදීත් පැය 24ම මේ හඩපඩ අරගෙන ඒවා සංස්කරණය කර කර සමාජ මාධ්‍ය වලට මුදාහරිනවා. රංජන් නාමනේ කතා කරලා තියෙන මාත් එක්ක විතරක් නෙමෙයි 225න් භාගකට වැඩි රංජන් නාමනේ කතා කරලා තියෙනවා. හැබැයි එළියට එන්නේ මගේවා. එළියට එන්නේ ශානිගේවා. එළියට එන්නේ පන්මීරණවගේවා. ඇයි ඒ? මේ වෙලාවේ යන ප්‍රිසන් බ්‍රේක් 2 කියන නාටකේ
ඒ ප්‍රධාන චරිත තමයි මේ ඉන්නේ. මේව එළියට දාලා මිනිසුන්ට මතයක් හදනවා. අනේ දුමින්ද බබා. දුමින්ද අහිංසකයි. දුමින්ද මේ නිකන් යන ගමන් අපේ තාත් ඔළුවට වෙඩි තියාගෙන. එහෙම කියාගෙන මේගොල්ලන් කතාවක් හදනවා. ඒ කතාවට අදාළ ප්‍රධාන චරිත තමයි මේවා. පුළුවන් නම් උත්සාහ කරලා බැලුවම මට මොනවද නඩු තියනවද කියලා. මුකුත් නැහැ. අත්තරන් ගොඩ ගන්න හේතු නැහැ. කාන්තාවට ගහන්න පුළුවන් අන්තිම දේ තමයි චරිතය. කට්ටියම එක්ක වෙලා මගේ චරිතය ඝාතනය කරන්න හදනවා. මම මේ දේශපාලනේ පටන් ගත්ත දවස් ඉඳන් ඕගොල්ලෝ දන්නව ඇති. නාමල්ලේ කියලා කියලා කතා ගියා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් තරම් පිරිමි එක්ක මගේ නම සංසන්දනය කරලා නම එක්ක හුකලා කතා හැදුවා. සැලුනද? නාමල්ගෙන් ගිහිල්ලා අහන්නකෝ මාත් ගියාල්ලා හිටියද කියලා එක දවසක්. මං එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සෙට් කරන්න උදව් කරලා තියෙනවා. ගිහින් ආන්නේ යාළුවනේ. එක දවසක් යාළුවා තියෙනවද කියලා අහන්න. යාළුවා ඇන්ටල් තියෙනවද කියලා. හැබැයි ඒ වලට පර කතා හදලා තියෙනවා. ගෑණියේ කාන්තාවා පාර්ලිමේන්තු නියෝජනය කරනට එන ප්‍රශ්න මේවා. හැබැයි මං ඒ වලට සැලෙන්නේ නැහැ. මට ඒකට හයිය දෙන්න හොඳ කොන්දක් තියෙන හොඳ පිරිමියෙක් ඉන්නවා හොඳ මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහා මට සම්පූර්ණ ශක්තිය දෙන මේ අවස්ථාවේ මේ කට්ටියක් එක්ක වෙලා ගන්න මඩ වලට මට ශක්තිමත් වෙන නැගේ සිටින්න. දැන් මේ නොයිස් ටීව් එක ඇතුලේ මේ කරන සංස්කරණය. මේ දැන් රංජනුයි තව කෙනෙක් එක්ක හදිස්සි මොකක් හරි කතාවකදී රංජන් හෙලෝ කියනවා. මේ හෙලෝ එක ගන්නවා. අර තව තැනක කතා කරන එක මේකට ඩබ් කරනවා. මම මෙතන රංජන් ඉන්නවා. කිසිම දවසක අපි දිලිත් මේ රටට කුඩු ගේනවා කියලා මම රංජනෙක් කතා කරලා තියෙනවද? නෑ. මේ රටට කුඩු ගේන්නේ දිලිත්ද කියන එක මම දන්නේ නෑ. හැබැයි මේ රටට කුඩු ගේන්නේ දුමින්ද සිල්ලගේ අයියායි දුමින් සිල්ලයි කියන එක මම දන්නවා. ඒක මේ මුළු රටම දන්නවා. දිලිත් කුඩු ගේනවද කියලා මම දන්නේ නෑ. මාත් එක්ක කවදාවත් රංජන් දිලිත් ගැන කතා කරලා නෑ. හැබැයි අපි දෙන කුඩු ගැන, රේන ගැන, දුමින්ද ගැන කතා කරලා තියෙනවා. ඇයි එවැලියට එන්නේ නැත්තේ? ආ සමහරක් කතා තියෙනවා. එක කතාවක තියෙනවා අපි කතා කරපු දේ ඒගොල්ලන්ට වාසි වෙන ටික විතරක් දාලා අවාසි වෙන ටික කපා හැරලා තියෙනවා. ඒ වගේ ගොඩක් තියෙනවා. තව ඉස්සරහටත් එයි. දැන් ඔය රේන ඔගොල්ලෝ නිකන් මේකේ බරපතලකම තේරුම් ගන්න. ඒ දවසේ ජයසිරි ජයසේකරලා ඔය තිලංග සුමති පාලලා මගේ තාත්තා මැරිච්ච මුල දුමින්දට පළු යන්න බෑනේ කුඩුකාරයා කියලා. අර තිලංග සුමති පාලලා කියනවා දුමින්ද කුඩු වික්කේ නෑ කියලා. අර ජයසිරි ජයසේකර කියනවා දුමින්ද අහිංසකෙක් එළියට ගන්න ඕනේ කියලා. මේ ඇයි මේ? අද මේ රටේ ප්‍රධානී අද මේ රට කරන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි. අද මේ රටේ බලය තියෙන්නේ මහින්ද රාජපක්ෂ නෙවෙයි. අද මේ මුළු ලංකාවම හොල්ලන්නේ රේන. රේන අතේ තමයි මේ සියලු දෙනාගේ සාක්ෂි තියෙන්නේ. හෙට අනිද්දා වෙනකොට රේන්ට පොඩි වැඩේ කරන්න තියෙන්නේ. රේනගේ මල්ලි වෙඩිෙන් කතා කරේ නැත්තම් මෙතන ඉන්න එක්කෙනෙක්ගේ හරි පොඩි ක්ලිප් එකක් එළියට දාපු ගමන් බල්ල වගේ නැට්ටවනාගෙන රේන ගාවට. අද මේ මුළු ලංකාවම රේන අතරරන් තියෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්න රේනට හිතනවා හෙට අනිද්දා මං එනවා පාර්ලිමේන්තුවට කියලා. රේන්ට මහලුකු දෙයක් කරන්නේ නැහැ. මහින්ද ගාවට ගිහින් කියන්න තියෙන්නේ මේ දන්නවනේ මල්ලගේ තියෙන බඩු එළියට දානවා මට දෙන්න ටිකට් එක. මහින්ද රාජපක්ෂ අනිවාර්යෙන් ටිකට් එක දෙනවා. විමල් වීරවංශයට ගම්මන් පිල්ලට කියනවා තමසේ පැත්තටලා හිරපල්ලා මම කොළඹ දිස්ත්‍රික්කෙන් පළවෙනියා වෙන්න ඕනේ. පැත්තකට වෙලා ඉන්න බල්ල ටික වගේ නැට්ටවනවන. ඊළඟට රේන පාර්ලිමේන්තු වෙනවා. රේනට අවශ්‍ය නම් මේ පාර්ලිමේන්තුවේ බහුතරයලගෙන අගමැති වෙන්නත් පුළුවන් මේ රටේ. ඇයි? රේන ගාව තමයි බඩු ටික තියෙන්නේ. මෙතන ඉන්න සියලු දෙනා නකුඩ වනවන බල්ල ටික වගේ ගිහිලා රේනම මේ රටේ අගමැති කරනවා. ඒ කියන්නේ මේ රටේ ප්‍රධාන කුඩුකාරයෙ මේ රටේ අගමැති වෙනවා. ඒ ඇයි? මේ වෙලාවේ බලයේ තියෙන රේන අතේ හින්දා. ඒ හින්දා ලැජ්ජ වෙන්න ඕනේ මෙතන ඉන්න සියලු දෙනා. ලැජ්ජ වෙන්න ඕනේ මෙතන ඉන්න සියලු දෙනා මේ වගේ තත්ත්වයකට ඕගොල්ලන් පත්තියෙන් පිළිබඳව. මොකද මට හරි කනගාටුයි මෙතන ඉන්න සියලු දෙනා ඒ දවස්වල මගේ පියා මැරෙනකොට ඕක කුඩුකාරයා නංගි ඕක කුඩුකාරයා දුව හොඳ වැඩේ ඔකට වෙච්ච දේ ඔයාගේ තාත්තට මේ වෙච්ච දේ ගැන අපි කනගාටු වෙනවා. ඕකට ඔහොම වෙලා මදි. ඔය කුඩුකාරයට ඔහොම වෙලා මදි දුමින්ද සිල්ලට. ඕක හිරගෙදර අනිවාර්යෙන් ඕවා දන්න ඕනේ අපි ඔය සට්ට පිටිපස්ස ඉන්නවා කියලා කියපු කට්ටිය අද කියනවා දුමින්ද සිල්ලා අහිංසකයි කියලා. දුමින්ද සිල්ලා අහිංසක නෑ. මම කිසි දැනක කියලා නෑ දුමින්ද සිල්ලා අපේ තාත්තට වෙඩි තිබ්බා කියලා. ශානෙම කියලත් නැහැ. ශානෙගේ තුම ශානෙගේ මේ සාක්කිවල තියෙන්නේ දුමින්ද සිල්ලට පළවෙනි වැඩි වැදුනා. ඒකත් ඇත්ත. හැබැයි ඔය වගේ තත්වයක් ඇති කරන්න උදේ ඉඳන් දුමින්ද සිල්ලා මේ සියලු දේම කට්ටියව උසිගැන්නුවා. ඔවුන් ප්ලෑන් කරා මේක අනිවාර්යෙන් ප්ලෑන් කරපු මරණයක්. මිනිමැරුමක්. මේ මිනිමැරුම සඳහා මේ දේවල් කරන්න අවි ආයුධ වාහනකින් තව වාහනයකට දාගත්තා. ඒ වලට අණ දුන්නා. මේ ඔක්කොම කරේ දුමින්ද සිල්වා. එතන ඝාතනයක් සිද්ධ වෙන්නේ ඝාතනයේ පටන් ගන්න තැන සම්පූර්ණ සංවිධානය කිරීමේ වැරද්ද තමයි ඔහුට මරණ දඬුවම හම්බලා තියෙන්නේ. මොකද ඒ සංවිධානයේ අවසානය වෙන්නේ ඝාතනයේ නිසා. ඒක තමයි ඇත්ත. අපිට හංගන්න දෙයක් නැහැ.
එනම දුමින්ද සිල්ලා නිකන් බබාද? අපේ තාත්තදරු තව තුන් දෙනෙක් කොළුවට වෙඩි තියාගත්තද? ආ මේ සියලු දෙනා සත්‍ය දන්නවා. ලැජ්ජයි කියන්න දැනගෙන මේගොල්ලන් නකුණ මේ හංගගෙන ඔහේ පැත්තකට වෙලා ඉන්නවා. මොකද මේගොල්ලන්ගේ හොර අඹුවන් ගැන මේගොල්ල කොහේ කොහෙද ගිහින් තියෙන රටවල් වල ගිහිල්ලා කාත් එක්කද හිටියේ? කොයි විදිහට සල්ලි ගසා කෑවේ මිනිසුන්ගේ? මේ හැමදේම අදරේන දන්නවා. කාවද මැරුවේ? කවුද ඒවලට ඕඩර්ස් දුන්නේ? මේ හැමදේම අදරේන දන්නවා. ඇත්තටම කනගාටුයි. මේ ඇත්තටම බය වෙන්න ඕනේ විපක්ෂේ ඉන්න අපි නෙවෙයි. අපිට ගහන්න කිසිම ආයුධයක් ඕගොල්ලෝ ගාව නැහැ චරිත ගාතට ඇරෙන්න. අපිට මඩ ගහන වෙලාවේ රේන ඒ පැත්තෙන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ඇත්ත පෙන්නනවා. එහිදී ඕගොල්ලන්ට සිද්ධ වෙනවා රේන කියන 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 පදෙන් නටන්න. ගිහින් මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්න. වැඩි කල් යන්න කලින් මහින්ද රාජපක්ෂ මහත්තයාවත් අල්ලේ නටවන්න රේනට පුළුවන්. ඒක දැන්ටමත් කරනවා. නැත්තම් මහින්ද රාජපක්ෂ මහත්තයා අයිය කියයි මේ මරණ දඬුවමට මේ මරණ දඬුවම දුමින්දට ලබා දෙන්න ස්ලෑෂ් වෙච්ච කට්ටියවත් එල්ලන්න ඕනේ කියලා. ඒ නිසා නේද පද්මිනී රණවක මැතිණියව පද්මිනී රණවක එල්ලා මරණු මිනි මරු පද්මිනී රණවක එල්ලා මරණු කියලා ඔන්න කොළඹ දිස්ත්‍රික්කේම පෝස්ටර් ගහලා. ඒ මිනිස්සු මොනවා කරාටද? ඒ මිනිස්සු සත්‍යවාදීව තීන්දුවක් දීලා තියෙනවා. ආ රංජන් නාමල කොයි තැනකද කියන්නේ? පද්මිනී රණවකටද රණවකටද අර වැඩේ මේ විදිහට කරන්න කියලා නේ? මොකද වෙන්නේ කියන එක විතරයි අහන්නේ. ඒ නිසා ඔය ප්‍රිසන් බ්‍රේක් 2 වලට මේ රටේ මිනිසුන් අන්දන්න බෑ. මේ රටේ මිනිස්සු දන්නවා මේ හෙට අනිද්දා දුමින්ද සිල්වල එළියට ගන්න. මොකද කෑ ගහන්න ඉන්නේ මගේ තාත්තා නැති උනේ. මේ එකෙක් ගෙවත්තේ මගේ තාත්තා නැති උනේ. වේදනාව තියෙන්නේ මට. දුමින්ද සිල්වල එළියට ගන්නකොට කෑ ගහන්න ඉන්නේ මගේ තාත්තා නෙවෙයි මම විතරයි. ඒතර මගේ කට වහලා මිනිස්සු අතර මහ වනචර ජරා ගෑණියෙක් කියලා මාව එළියට දැම්මට පස්සේ මේගොල්ලන්ගේ වැඩේ කරගන්න හරි ලේසි. හැබැයි මං කියන්න කැමතියි ඔය කිසි දෙයකින් මාව වටන්න බෑ. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මාව වටන්න පුළුවන් කියලා. මේ ගෑණි මෙහෙමයි, මෙයාගේ චරිතෙ මෙහෙමයි, මෙයා මෙයත් එක්ක යාළුයි. ඔය කතන්දර කවුරු හරි කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔయిత වඩා ප්‍රශ්න වැඩි වෙලා තියෙනවා. ඒ වලට මට ඔය හඬපට මොනාද? මම හැප්පුනේ කුඩුකාරොත් එක්ක, මිනිමරුවොත් එක්ක, රටේ ජනාධිපතිලත් එක්ක. ආ ඒගොල්ලන් එක්ක හැප්පිච්ච මට මේ හඬපට මොනාද? රේන මොකෙද්ද? ඉරාජ් කියන්නේ මොකෙද්ද? මහලොකට සංස්කෘතිය ගැන කතා කරනවා. ආගම ජාතිය ගැන කතා කරනවා. මහලොකට සංස්කෘතිය ගැන ආගම ජාතිය ගැන කතා කරන එක්කෙනා දැන් පහුගිය දවස්වල රණවිරුව ගැන කතා කරා. රණවිරුව අර ගිහිල්ලා ආබාධිත රණවිරුවන්ගේ උපවාසින ගිහිල්ලා වාඩි වෙලා ඉරාජ් මොකද කියන්නේ මේ අපේ හිටපු ආණ්ඩුව ඒ රණවිරුවන් වෙනුවෙන් කතා කරේ නැහැ කියලා. මම කියන්නද පොඩි කතාවක්. කොහොමද ඉරාජ් ඇත්තටම රණවිරුවන් වෙනුවෙන් කතා කරේ කියලා. රණවිරුවෙක් ඉන්නවා බ්‍රිගේඩිය කෙනෙක් රාජමතුමා මූලාසනාලු මන්තුමනි, දැන් මේ දීවර පනත සංශෝධනය කරන එක තමයි අද විෂය. එතුමියගේ නම සඳහන් වුණා හින්දා මං ඉඩ දෙනවා. මේක ඉවරයක් නෑ. මෙයාලගේ පෞද්ගලික කාරණා මෙතන නැති අයගේ නම් කිය ගරු රාජමතුමා, එතුමියගේ නම සඳහන් වුණා හින්දා මං ඉඩ දෙනවා. එතුමියගේ කාලය අවසන් වුණායින් පස්සේ ගන්න පුළුවන්. වරප්‍රසාද යටතේ මේක කරන්න දෙන්න පාද. එතුමියගේ නම සඳහන් වුණා හින්දා මං එතුමියට මුල් ආසනයෙන් ඒ අයිතිය දෙනවා. කොමිසුටි වඩියට. අර තුවක්ක බෙන්න. හිරුනිකා ප්‍රේමචන්ද මැතිණිය. හිරුනිකා ප්‍රේමචන්ද මැතිණිය. ගරු මන්ත්‍රීතුමිය. ගරු මන්ත්‍රීතුමිය එතුමියගේ කතා කරන්න. පොඩක් කොහොම ඉන්න? කතා කරන්න මන්ත්‍රීතුමිය. ඉතින් දැන් මට කියන්න තියෙන්නේ මේ රවීන්ද්‍ර මීගමාරච්චි බ්‍රිගේඩිය කෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් හැම වෙලාවෙම කතා කරපු මේ ඉරාජ් කියලා කියන්නේ මේ පක්ෂයක් තියෙන මිනිහෙක් නෙවෙයි. ඉරාජ් පළවෙනිට තමුන්ගේ ලැප්ටොප් ටික අරගෙන යනවා යහපාල නාණ්ඩු ආපු ගමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ළඟට රස්සාවක් ඉල්ලගෙන ඒ තියෙන මේ වැඩ ටික කරලා දෙන්නම් කියලා. එතනට ගියායින් පස්සේ එතනට ගියපු ගමන් මෙයා මොකද්ද කරන්නේ? ගෝඨාභය මහත්තයත් එක්ක හිටපු රණවිරුවා රවීන්ද්‍ර මීගමාරච්චිව කියවලා එතනින් ඩිෆෙන්ස් මිනිස්ටර් එකෙන් මේ මාරු කරවනවා කිරිනොච්චියට. ඔන්න මේ ඉරාජ්ගේ වැඩ. ඒව මාරු කරවල ඉවර වෙලා හැබැයි හොඳ දෙයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කරන වැඩට ගන්නේ නැහැ මිනිහව. අන්න එතනින් තමයි මේ ආද යහපාලනේ එපා වෙන්නේ. නැතුව මේ රටට ආදරිෂ්ඨ නැහැ. යාට මොකද බිස්නස් එකක් කරගන්න බැරි නෝ ආණ්ඩුවට ඇවිල්ලා. ඒ නිසා තමයි ආයතනයක් ගෝඨාභය ළඟට යන්නේ. නැතුව මේ ඉරාජ් රටට ආදරිෂ්ඨ නෙවෙයි. ඉරාජ්ගේ කටින්ම කියලා තියෙනවා මෙන්න මෙහෙම මම සංස්කෘතිය විනාශ කරනවා. මට මේ සංස්කෘතියෙන් ඇති වැඩක් නැහැ. අපේ රටේ මිනිස්සු හරිම මේ දූපත් මානසිකත්වයේ ඉන්න වහල්ලුලු. ඉරාජ් විසින්ම බයි හොන්ට බහරක් ගහනවා.
ඉරාජ් විසින්ම මේ ඕගොල්ලෝ මේ උඩදාගෙන ඉන්න සංචාරක ව්‍යාපෘති මේ ප්‍රවර්ධනය කරන මහලොකු මේ අධ්‍යක්ෂවරයා ඉරාජ් විසින් මේ රටේ කාන්තාවන්ගේ නිර්වද කොච්චර නම් පෙන්ලා තියෙනවද YouTube එකේ ආ සමලිංගික කතන්දර පෙන්ලා තියෙනවා ඔන්න මේ අපේ ඇස් දෙක පියාගෙන නිහඬව ලස්සනට රසවින්දනය කරන විචරත් නායක මහත්මයාගේ සින්දු අපි කොච්චර රසවින්දනය කරනවද එතුමගේ පෞද්ගලික ජීවිතය අරගෙන YouTube එකට හදලා දැම්මා මේ මේ වීඩියෝ එකක් මේ 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 රට රට ජාතිය සංස්කෘතියට ආදරේ මිනිස්සුද හැමදාම තමුන්ගේ මේ උවමනාවල් වලට තමුන්ගේ සල්ලි කීයක් හරි හම්බ කරගන්න වීඩියෝ හදපු මේ අපතේ මේ වගේ මිනිස්සු දාගෙන මේ සංචාරක ව්‍යාපෘති සංචාරක මේ මේ සංචාරය වැඩි කරන්න හදන අපේ ලංකාවේ ඉරාජ් කියලා කියන්නේ මේ තව දේවල් තියෙනවා දැන් අපිට මේ සංස්කරණය කර කර මඩ ගහනවා මම ඉරාජ් කොල්ලන්ට කියන්න කැමතියි ගෙදර අඩුම ගානේ අම්මට නංගිට ක්ලබින් ගිහිල්ලා රෑ ගෙදර එනකොට 1යි 2යි වෙලාව අම්මයින්ට නංගි අඩුම ගානේ රෑ 10ටවත් ගෙදර එන්න කියන ගෑනුනේ මොනා වුණත් ඉරාජ් කියන්නේ කියන්නේ ඒ වගේ ඉරාජ්ගේ තාත්තා ප්‍රීතිරාජ් වීරරත් නයි එයාගේ ඉඳන් මල්රාජ් වීරරත්න හේතුව මොකක්ද දන්නේ එංගලන්තේ මේ ගරු මන්ත්‍රීතුමිය ප්ලීස් වයින්ඩ් අප් 2 මිනිට්ස් ලෙෆ්ට් just give me just 1 minute මල්රාජ් වීරරත්න මොකක්ද දන්නේ මේ 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 එංගලන්තේ මොනා වෙලාද දන්නේ මල්රාජ් වීරරත්න මත්තරන් කොට ගත්තේ ඒ කතන්දර ඔක්කොම අපි දන්නවා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ කුඩව එළියට දැම්මත් එකයි මට රටත් එකයි ලැජ්ජ වෙන්න ඕනේ හෙට අනිද්ද වෙනකොට මෙතන ඉන්න කට්ටිය අල්ලනට වන්න නටන්න වෙන එක රේනට මම මම දුවෙක් විදිහට මගේ රාජකාරිය කළ ඉවරයි ඒ නිසා මම මේ රටේ මිනිස්සුන්ට කියන්නේ යාළුව දෙන්නෙක් කතා කරපු ඕපු දූපියක් මහලොකට අරගෙන මම චරිතයක් නැති ගෑණියෙක් විදිහට හංගඩු ගහන්න හදනවා නම් නැවතත් ගිහිල්ලා මූණ මේ මෙතන ඉන්න සියලු දෙනා ගිහිල්ලා කන්නඩියේ මූණ බලන්න සල්ලි වලට පොඩි එයා ටයිම් එකකට මේ හිරු ටීවී එකේ මේ විදිහ තමුගේ ආත්මේ පාවා දෙන්න එපා මිනි මරුවන් වෙනුවෙන් තව දරි දවසක කන්නඩි ඉස්සරහට ගියන් පස්සේ තමුගේ නිරෝධ තමුන්ට වෙනේ කියලා කියන ගමන් අන්තිමට කියන්න ඕනේ පොඩි දෙයක් රංජන් නාමනායක මැතිතුමනි දැන් ඔබතුමා මේ කරපු වැඩෙන් ඔබතුමා වැරදි වැඩක් කරා අපි දුරකථන සංවාද මගෙන් අහන්න දුව රෙකෝඩ් කරලා තියෙනවා මිනිසුන්ගේ වැරදි මතයක් තියෙනවා රංජන් නාමනායක මැතිතුමා මගේ සහෝදරෙක් අපි හොඳ යාළුවෝ අපි ඕන දෙයක් කතා කරනවා මෙතන ඉන්න හැම දෙනාම මගේ සහෝදරයෝ මගේ යාළුවෝ මම මම මේ අපි කාන්තාව විදිහට අපි දේශපාලනය කරන උදේට පිරිමි තමයි අපි ආශ්‍රය කරන්නේ නැත්නම් මේ මෙතන ගෑනු ගොඩක් ඉන්නෝයි පිරිමිනි තමයි ආශ්‍රය කරන්නේ අපි කතා කරන්න පිරිමිත් එක්ක ආ අපි ඒගොල්ලන්ගේ විනෝද වෙනවා සතුට වෙනවා කතා කරනවා මේ වෙන දේවල් කරන්න යන්නේ නැහැ අපි අපේ පෞල් ජීවිතය ගත කරනවා ඉතාමත් හොඳට ඒ නිසා මම රංජන් නාමනායකතුමාගෙන් පොඩ්ඩක් ඉල්ලා සිටිනවා මෙතන මේ කටවල් අරගෙන බලාගෙන ඉන්නවනේ රංජන් නාමනායකතුමායි මගේ අතර මොකක්ද තිබ්බේ කියලා පොඩ ඔබතුමා කටින්ම කියන්න මොකක්ද ඇත්තටම අපි දෙන්නගේ තිබ්බේ අපි දෙන්න ඇත්තටම කතා කරලා තියෙන්නේ මොනවාද ඔය සංස්කරණේ ඉස්තාමත් වමනා ඔය කියනවා ඔය විදිහට සංස්කරණය කරලා අපේ ජීවිත විනාශ කරන්න හිතන් ඉන්නවනම් මම කියන්න කැමතියි මම නම් මගේ බෑක් සයිඩ් ෆ්‍රන්ට් සයිඩ් දීලා තියෙන මගේ මහත්යයට විතරයි හැබැයි කනගාටුවට කාරණාව නම් මෙතන ඉන්න කට්ටිය ඔක්කොම බෑක් සයිඩ් එක දෙන්නේ රේන සිල්වට මට ඒක ගන්න තියෙන්නේ තුමාකාර ස්තුතියි